Economy.lk විසින් සෑම මාසකම ඔබට ගෙනෙන ලබන ආර්ථික සාරාංශයට සාදරයෙන් පිළිගන්නවා. අප මුලින්ම දේශීය ආර්ථිකය දෙස අවධානය යොමු කරමු. මෑතකදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශනය පත් කළා. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පළවෙනි කාර්තුවේදී 2020 වසර තුළ 1.6% ඍණ වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පළමු කාර්තුවේදී ඍණ වර්ධනයක් ළඟා කර ගැනීමට බලපෑ හේතු කාරණා අතර ප්‍රධානම හේතුව ලෙස අපට හඳුනා ගන්නට පුළුවන් වන්නේ COVID-19 වසංගතයේ ගෝලීය බලපෑම්හි ප්‍රවණතාවයන් ශ්‍රී ලංකාව ආර්ථිකයටද දැඩි ලෙස දැලිමයි. ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා මුද්‍රාව්‍ය සපයන ප්‍රධාන රටවල් වන චීනය වැනි රටවල්වල ආර්ථික කටයුතු 2020 මුල් මාස කිහිපයේදී දැඩි ලෙස බලපෑමට ලක් වූවා. එමෙන්ම අපි හැමෝම දන්න කාරණයක් තමයි මාර්තු මාසය කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ඉතා සක්‍රීය මාසයක් බව. මේට බලපාන ප්‍රධාන හේතු සාධකේ වන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේදී යෙදී තිබීමයි. සාමාන්‍යයෙන් අප දකිනවා අප්‍රේල් මාසයේදී නිෂ්පාදන කටයුතු මෙන්ම පාරිභෝගිකයන් භාණ්ඩ මිලදීමේ ගැනීමේ කටයුතුද ඉතා ඉහළ මට්ටමකට පත්වන ආකාරයක්. ශ්‍රී ලංකාව තුළ මාර්තු මාසයේ මැදභාගයේ සිට ක්‍රියාත්මක වූ ලොක්ඩවුන් තත්ත්වය මත ආර්ථික නිෂ්පාදන කටයුතු මෙන්ම පාරිභෝගිකයන්ගේ හැසිරීමද දැඩි ලෙස පාලනයට ලක් වූවා. මෙවැනි කාරණා මුල් කරගෙන තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2020 මුල් මාස තුන තුළදී දැඩි ලෙස බලපෑමට ලක්වෙමින් ඍණ වර්ධනාගයක් වාර්තා කළේ. විශේෂයෙන්ම ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනෙහි කාර්යසාධනයේ දෙස අවධානය යොමු කිරීමේදී අපිට පෙනී යන්නේ කෘෂිකාර්මික අංශය 5.6%කින් මෙන්ම කාර්මික අංශය 7.8%ක පමණ ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇති බවයි. කෙසේ නමුත් සේවා අංශයේ පමණක් ධන ආර්ථික වර්ධන වේගයක් රඳවා ගනිමින් 3.1% ප්‍රමාණයකින් පෙර වසරට සාපේක්ෂව වර්ධනය වී තිබෙනවා. දැන් අපි අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන වල මුල් මාස 6 තුලේ කාර්යසාධනය පිළිබඳ සංඛ්‍යා දත්ත ප්‍රකාශිතපත් කළා. මෙහිදී අපි මුලින්ම අපනයන දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පෙර වසර සාපේක්ෂව 2020 මුල් මාස 6 තුලදී 20%කින් පමණ පහත වැටී ඇති බවයි. මේ ආකාරයට අපනයන ආදායම 20%කින් පහත වැටීමට බලපෑ ප්‍රධාන කරුණු වන්නේ COVID-19 වසංගතයේ බලපෑමයි. පෙර සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමුද්‍රව්‍ය ලබා ගන්නා විදේශීය රටවල ආර්ථිකයන් COVID-19 හමුවේ බලපෑමකට පත්වීම මෙන්ම නැවතත් ලොක්ඩවුන් තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික ක්‍රියාකාරීත්වයේ මන්දගාමි ස්වරූපය මේට බලපෑවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව සහ යුරෝපය වැනි රටවල් වලද COVID-19 නිසා ඉතා දැඩි බලපෑමකට ලක් වූ කාල සීමාවක් ලෙස අපිට මේ මාස 6 දක්වන්නට පුළුවන්. ආනයන වියදම දෙස අවධානය යොමු කිරීමේදී අපිට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ආනයන වියදම මුල් මාස 6 තුළදී 20%කින් පමණ පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇති බවයි. මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු කාරණා වන්නේ විශේෂයෙන්ම ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය පිළිබඳ ඇති බලපෑම අවම කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ආනයන පාලනය කිරීමට ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයි. මෙහිදී ආනයන වියදමෙහි ප්‍රධාන අනුකාණ්ඩ තුන වන පාරිභෝගික භාණ්ඩ ආනයන 1.6%කින්ද අන්තර් භාණ්ඩ 24.9%කින් මෙන්ම ආයෝජන භාණ්ඩ 23.3%කින් පමණ පහත වැටියදී ආකාරයක් අපට දකින්නට පුළුවන්. අප මීළඟට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර වෙළඳපොළ තුළ විදේශිකයන් සතු භාණ්ඩාගාරවල වත්කම් පිළිබඳ අවධානය යොමු කරමු. මෙය ඉතා වැදගත් ආර්ථික කරුණක් වන්නේ 2020 මුල් මාස කිහිපය තුළ සිට ජූලි මාස වන විට විදේශිකයන් සතු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 83කින් පමණ පහත වැටියේ තිබීමයි. මේ ආකාරයට රුපියල් බිලියන 83ක ප්‍රමාණයක වටිනාකමකින් යුතු වත්කම් ශ්‍රී ලංකාවෙන් පිටතර ගලා ගොස් තිබෙනවා. මෙම වත්කම් ප්‍රමාණය 2015 සිට සලකා බලද්දී වාර්තා කළ අඩු මගේ ලෙසත් අපට හඳුනා ගන්නට පුළුවන්. ජූලි මාස අග වන විට විදේශිකයන් සතු භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකම දැක්වූයේ රුපියල් බිලියන 12.8ක් පමණයි. අප මීළඟට ගෝලීය වෙළඳාම දෙස අවධානය යොමු කරමු.
උන්ට එහෙමත් නැත්නම් එක්සත් ජාතීන්ගේ ගෝලීය වෙළඳාම හා සංවර්ධන සඳහා වන සංසදය විසින් මෑතකදී ප්‍රකාශ කළ දත්තවලට අනුව ගෝලීය සේවා වෙළඳාම 2020 මුල් කාර්තුවේදී ඉතා දැඩි ලෙස බලපෑමකට ලක් වී තිබෙනවා. මේ අනුව ගෝලීය වෙළඳාම පෙරවසට සාපේක්ෂව 8%කින් පමණ පහත වැටි ඇති බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා තුඩුදුන් කාරණා දෙස අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම ප්‍රවාහන හා සංචාරක වැනි ක්ෂේත්‍රවලට COVID-19 වසංගතයේ බලපෑම ඉතා දැඩි ලෙස දැනීම ප්‍රධාන කරුණු ලෙස ඔවුන් හඳුනා ගන්නවා. මේ සමගාමීවම ලෝක වෙළඳ සංවිධානය එහෙම නැත්නම් WTO විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික දර්ශකයක් වන ට්‍රේඩ් බැරෝමීටර් මගින් 2020 දෙවැනි කාර්තුවේදී ගෝලීය භාණ්ඩ වෙළඳාම ඉතා දැඩි ලෙස බලපෑමක් ලක් වී ඇති බවට කරුණු සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මෙම දර්ශකයේ පදනම අගය අප හඳුනාගන්නේ 100ක් වශයෙන්. කෙසේ නමුත් 2020 දෙවැනි කාර්තුවේදී මෙම පදනම අගය පදනම් අංක 15.5කින් පහත වැටෙමින් 84.5ක මට්ටමකට ළඟා වූවා. මෙම මට්ටම 2007න් පසු වාර්තා කළ අඩුම පදනම් අගය ලෙසයි සටහන් වන්නේ. වෙනත් ආකාරයකින් අපි මේ පිළිබඳ පවසනවා නම් එනම් 2008-2009 වකවානුවේදී ගෝලීය මූල්‍ය අර්බුදය පැවති කාලයේ පැවති පදනම් අංකයට සමාන අගයක් තමයි මෙම දෙවැනි කාර්තුවේදීත් මෙම දර්ශකය මගින් වාර්තා කර තිබෙන්නේ. මෙවන් ආර්ථික කරුණු රැසක් සමගින් නැවත ලබන මාසයේදී හමු වෙනතුරු අයබෝවන්.